අයිබවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල එළඹෙන උත්සව සමයේදී නිරෝධායන ඇඳිරි නීතිය පනවනවාද යුද හමුදාපති පැහැදිලි කරයි කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා බවින් ඉවතට ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා सेना परदान्न कृषि अंशवेतिन गोवींट नव बलापुरुत्तुवाक गल्वलयाय रक्षिती देवेंत वनविनाश्याक वनविनाशे नतरनोकलहोत नडुमगट पिविसेन बव आदिवासी नायकया कियाई पाटली चंपिकैतुलु पिरिसक नव देशपालन बलवेगया गोडनेगीमट हेलउरुमेन इवत्वेई महिंद महत्याट शक्तियाकुने कांतावन पोदुजन पेरमुनु कांता सम्मेलने कियाई निशांत श्रीवर्ण सिंह अनुरुद्ध प्रदीप कर्णसूर्य मिलस अददिनेवलिन पक्षे नव सभापति लेस पूज्य हेडिगल्ली विमल सारस्वामी वहांसेद पक्षे नव महालेखम वशेन बंधुर चंद्रशेखर महताद जातिक संविधायक वशेन महेंद्र जयसिंह महताद तेरीपत्ति बेनवा जातिक हेलोरु में विशेष जातिक नियोजित समुलवेदे पार्लिमेंट मंत्री पाटली चांपिक रानवक महता में संबंधे नदहस पलकला नव समाज देशपालन व्यापार आरंभ किरीम दंग में हेलोरु में भी किरीम टो पुरोगामी वेच्च पिरिस्सोल वगकी मक वेनो अन्य नव समाज देशपालन व्यापार आरंभ किरीम संदहातामाई अपि अद हेलोरु में बहुम कनगाटुदायक समुगनी मक करला ए अलुत गमन आरंभ किरीम टो अपि सूदानम वे समगी जन बल वेगे नमीन देशपालन पक्ष भीकर गणीमठ साकाच्चा मिंतीनो प्रजातंत्रवादी पक्ष व्यवस्था ये समगी जन बल वेगे गुडनगेनो ये दिश बलाकटयान अभी सूदानं भावअपी प्रकाश करते එළඹෙන උත්සව සමයේදී රටතුල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර ඊයේ දින තවත් කොවිඩ් මරණයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. कोविड-19 वैरस आसादने मेरट सिवत् मरण पिलिबंधव ये रात्री वार्ता विमान समग मेरट समस्त कोविड मरण संख्या हतलिसवा एलस मेघोस एते कोलंब दहातुन प्रदेश पदिंच वयस आवृद्ध असू दिगक कांतावा कोलंब जातक रोहलेसिट कोविड-19 आसादे कुलस हंदुरागनी मेन पसु अय मुल्लेरियाव मूलिक रोहलवित मारुकरयावा अतियातर एम रोहले दडि सत्कार एकके प्रतिकार लबमिन सिटन अतरतुर पासुके दहावन दा मेघोस एति बवाय राज्य प्रवृत्ति डिपार्टमेंटु निवेदने कले अगे मरणयट हेतु लेस दक्विन्ने अधिक रुधिर पीडने सह कोविड न्यूमोनिया तत्वयै मेअर कोलम डिस्ट्रिक हुदकला करतिबु महाल निवास की अद उदयसन हयसीट हुदकला बबिन इवत् किरुणा මෙම මහල් නිවාසවල අමුණු දැමීමේ උදාහරණයක් එම පොලිස් බල ප්‍රදේශ උදකලා කර තිබෙනවා විශේෂයෙන්ම පෑලියගොඩ ඒ වගේම කිරිබත්ගොඩ වත්තල පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම සේවක වාසම් 10කත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම සේවක වාසම් 9කත් කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශයේ පොලිස් වාසමේ ග්‍රාම සේවක වාසම් 2කත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ 1 ග්‍රාම සේවක වාසමකත් අලවතුගොඩ ප්‍රදේශයේ ග්‍රාම සේවක වාසම් 2කුත් සහිතව ග්‍රාම සේවක වාසම් 25ක් ආශ්‍රිතව උදකලා බව ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා මෙතර සිරදනුවම් නියමම වැලිකඩ බන්දනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාටද COVID-19 වෛරසය ආසාදනේ වී තිබෙනවා. ඒ අනුව වාස් ගුණවර්ධන මහතා බන්දනාගාර රෝහල වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. මෙතර පවතින තත්ත්වයේ හමුවේ ගාල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේක ලොක්ඩවුන් කිරීමක් නෙමෙයි. තාවකාලික සංචරණ සීමාවක් ඇති කිරීම කෝංගහ තලාපිටිය
මිනිද්දුව මකුලුව දංගෙදර සහ දේද්දුගොඩ උතුර සහ දකුණ කියන ග්‍රාම සේවක කොට්ටාස තමයි මේ විදිහට යම් පාලනයකට අපි යටත් කරලා තියෙන්නේ. එළඹෙන උත්සව සමයේදී රට තුල නිරෝධායන ඇඳරේ නීතිය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. උත්සව සමය පටන් ගන්නේ සාමාන්‍ය 22 23 න් පස්සේ ඉතින් තව දින 10ක් පමණ කාලයක් තිබෙනවා මේ වෛරසය ව්‍යාප්ත වෙන ක්‍රමවේදය සහ එදාට තිබෙන තත්ත්වයන් අනුව තමයි සෑම දිනකම කොවිඩ් 19 සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා යටතේ කාර්ය සාධක බලකාය මේ සමිති විශ්ලේෂණයක් කරනු ලබනවා දැනට මේ ආකාරයෙන් ලොක්ඩවුන් කිරීමක් නැත්නම් හුදකලා කිරීමක් නැත්නම් නිරෝධායන ඇඳිරි නීතියක් රැගෙන ඒමට මේ අවස්ථාවේදී බලාපොරොත්තුවක් නැහැ නමුත් ඉදිරියේදී රටේ කොවිඩ් 19 සමැදිව ඇති වෙන තත්ත්වයන් අනුව මෙය වෙනස් වීමටත් ඕනනම් පුළුවන්. මහෝය ගල්වල යාය රක්ෂිතයේ සිදුවන වන විනාශයක් පිළිබඳවයි මේ තොරතුරු. වන විනාශය අපේ රටට අලුත් මාතෘකාවක් නෙවෙයි. ඊත සංවේදී පරිසර පද්ධතීන් විනාශ කරමින් සිදු කරන මහා පරිමාණ ජාවාරම් පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට තොරතුරු වාර්තා කරනවා. පසුගිය කාල සීමාව තුළ විල්පත්තු රක්ෂිතය මෙන්ම ආන විලුන්දාව වන විනාශය පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණේ එම විනාශයන් විවිධ දේශපාලකින්ගේ අනුදැනුම මත සිදුව තිබීම නිසායි. මෙලෙස සිදු කරන වන විනාශයන් ඇතම් අවස්ථාවන්වලදී නීති රැහැනට හසු වුවද තවත් බොහෝමයක් ජාවාරම් කාටත් හොර රහසෙම සිදුවනවා. අම්පාර මහෝය පොල්ලිපැත්ත ගම්මානයේ ආශ්‍රිතව ගල්වල යාය රක්ෂිතයේ සිදුවන වන විනාශයක් පිළිබඳවයි අද අප ඔබට තොරතුරු වාර්තා කරන්නේ. මහෝය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඇති විශාලතම ජලාශය වන රඹකෙන්නුයි ජලාශය අවට ජල පෝෂක ප්‍රදේශය තුලයි මෙම වන විනාශය සිදුවන්නේ. මේ ප්‍රදේශයට ගහන කෘෂි රසායන ඔක්කොම ගිහිල්ලා වැවේ පිරෙන්නේ. ඒ හරහා වැවේ වතුර බොන මහෝය ප්‍රදේශයේම ජනතාව හෙට දවසේ මහෝය හොස්පිටල් එකට දක්වන වකුගඩු දෙක කුණු කරගත්ත මිනිසු බවට පත් කරන එක තමයි මේ කරන්නේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ඌරු වර්ගයේ වන්නිල ඇත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ සමාජිකින් පිරිසක් පැමිණියා. මේ ඇත්තන්නේ මිනිස් ගජ්ජෙක් කලාපුජකට මං ගැච්චලා රක්ෂිත කලාවකට මං ගැච්චලා කෝටු කොජ්ජ එකමක් පට ඇරියොත් තර ඇත්තන්ට නඩු කොජ්ජක් මන්දු කරනවා. හැබැයි මේ වාගේ විනාශයක් මන්දු කරනකොට මොන එකකට මේතන අයිරුකුලට මන්දු වෙන්නකො මේතන නතර පොජ්ජ මන්දු කරන්න ඕන නතර පොජ්ජ මන්දු කරන්න පොද වුණොත් මේ ඇත්තු මේතන පරිසර යුක්ති කේන්ද්‍රෙත් එක්ක අධිකරණයට යන්න මං ගැච්චන්න ඒ හැම කටයුත්තක්ම नीति विरोधी तत्व मे संपत् रजेट हो मे रजे महावली अधिकारी हो महावली अधिकारी मे प्रदेश දෝසර යන්ත්‍ර යොදා ගනිමින් විශාල ගස් පොළවට සමතලා කරමින් සිදු කරන මෙම විනාශය නිසා සතුන්ටද සිය වාසස්ථාන මෙන්ම නිදහසද අහිමි වී අවසන්. ගස් නම් ගොඩක් ගැලවෙ නෑ මට. මට කිසි නෑ ඔයගේ අර ගස් දෙහෙරලා පාරවල් ගහන්න කිව්වා ඒක. අර ගස් ගොඩක් යට කරලා තිබ්බා පොළොව පාරලා ගස් දාලා වහලා වහට මොනවද කරන්න කියලා තියෙන සාමාන්‍ය. ලොකු ගස් දෙහෙරලා පොඩි ගස් තිබුණා දේවල් මේව කරලා දාන්න. මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගෙන් මිනිසුන්ට වරදින සමහරලට හිත හර්ධ සාක්ෂිට එකක නොවන දේ කරන්න සිද්ධ වෙනවා මේක නැවත නිවැරදි කරන්න පුළුවන් ඔබතුමා මේ පිළිබඳ සංවේදී වෙලා අපේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න අධ්‍යක්ෂතුමාගෙන් ඉල්ලීමක් කරනවා මෙම වන විනාශයට විරෝධය පළ කරමින් පරිසර වේදින්නතුළු පිරිසක් පසුගියදා මහෝය නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා දිනින් දින හොර රහසේ සිදුවන මෙවැනි වන විනාශයන් නතර කර අනාගත පරපුරට ඉතා මනරම් පරිසර පද්ධතියක් දායාද කර දීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද කිරිගොවීන් සහ වන්ජීවී නිලධාරීන් සමග සාකච්ඡා කර පොළොන්නරුවේ කිරිගොවීන්ගේ ගැටළු සඳහා නිසි විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දැන් කිරිගොවී නගා හිටවන්නේ කොහමද? කිරිගොවියාගේ හරක් ටික පාරේ නින්නේ. තනබිම් ටික ඔක්කොම වනජීවීකෙන් අත්පත් කරගෙන ඒ තනබිම් වලට ගියොත් 25000 උසාවියට දාලා දඩ ගන්නවා එක හරකකට. ඉතින් කොහෙද දේශීය කිරිගොවියාව ශක්තිමත් කරන්නේ? වනජීවී ඇමතුමාට කියනවා, රාජ්‍ය ඇමතුමාට කියනවා, ඒ කිරිගොවියාගේ ඒ සංගමේ සභාපතිතුමාවත් කැඳවලා වනජීවී නිලධාරීත් කැඳවලා මොකද්ද දෙන්න පුළුවන් විසඳුම කියලා. මනින්ම පොළොන්නරුවේ ජනතාවට ලබා දෙන්න. දැන් මේ අලිවැට ගත්තම කිලෝමීටර 1400 ගාණක්, මිලියන 976ක් වෙන් කළා
තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් එකටම තියෙන්නේ කිලෝමීටර් 30යි. පහුගිය යහපාලන ආණ්ඩුවට මඩ ගහපු විතරයි කරේ මේ අයවැය. එක බොරුවක් වහගන්න බොරු 100ක් කියනවා. වැඩක් කරන්න පුළුවන් අයට ඒ ඇමතිකම් ලබා දීලා නැහැ. සම්පූර්ණයෙන්ම කළු සල්ලි වලින් ණයක වෙන න්‍යාය තමයි මේක කරන්න යන්නේ. වත්මන් නගරමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විශාල ශක්තියක් වූයේ කාන්තාව බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමේ සමාජික නීතිඥ තුෂාරි සූර්යාරච්චි මහත්මිය පවසනවා. ඒ කොළොන්ඩ ආසනයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනයේට සහභාගී වෙමින් සිව්දෙස සුරකි සිව් වසර නමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය අද කොළොන්න ආසනය මූලික කරගනිමින් පැවැත්වුණා. අපේ රටේ කාන්තාව 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා ගෙදර ගියාට පස්සේ අපිට තමයි දැනුනේ අනේ මොකද උනේ දැන් මොකද අපේ රටට අපේ දරුවන්ට වෙන්නේ කියන එක. ඒක හින්දා තමයි හැමෝම කියන්නේ මහින්ද මහත්තයා ලොකු ශක්තියක් වෙන්නේ කාන්තාව කියලා. රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ආරම්භ කරන්න යනවා. මේ කොවිඩ් වසංගතයේ දෙවනි රැල්ල අවසන් වුණාට පස්සේ අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි. සේනා දළඹ උදුර මර්ධනය කිරීම සඳහා මේ වන විට අදාළ ප්‍රදේශ වෙත වැඩි දියුණු කරන ලද විලෝපිකින් මෙන්ම ජෛව විද්‍යාත්මක වෛරසයක්ද මුදා හැර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය MWM වීරකෝන් මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යලි හිස ඔසවන සේනා දළඹ ඌදුර පිළිබඳව මෙවන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වෙනවා. පසුගිය 2018 වසරේද සේනා දළඹ ඌදුරෙන් බඩිරිකු ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්වුණා. මෙවරත් සේනා දළඹ ඌදුර බඩිරිකු වගාවන්ට හානි සිදු කරමින් පවතින බවට වූතරතුරු අප ඊයේ දිනත් අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලදී අනාවරණය කළා. බඩේරුන් වගාකරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන අනුරාධපුර, අම්පාර, මොනරාගල, මඩකලපුව ආදී ප්‍රදේශවල සේනා දළඹාගේ හානිය ක්‍රමක්‍රමයෙන් හිස ඔසවන බව පේන්න තියෙන බව තමයි අපිට දැනගන්න හම්බුනේ. 10%ක සිට 25% දක්වා බඩේරුන් ශාකයේ පත්‍රවලට හානි කරලා තියෙන අවස්ථා අපි දැක්කා. මේ වැඩුණු සතා සලබේ මේ සලබයාට එක රාත්‍රියකට පුළුවන් කිලෝමීටර් 100ක් විතර අහුලන් දිසාවත් එක්ක යන්න ලංකාව විහා කුණින්ද මෙහා කුණින්ද දවස් දෙකක් විතර ඇතුළත යාමේ හැකියාවක් තියෙනවා. බඩේරුන් වගා කරන තියෙන සෑම ප්‍රදේශයකටම වගේ පැතිරීමේ හැකියාවක් තිබෙනවා. දැනටමත් අපි ශේෂයේ ගොවි මහතුරු දැනුවත් කරමින් තමයි තියෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය MWM වීරකෝන් මහතාද අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ තත්ත්වය අපි සොයා බැලුවා ඉතරම්මත්ම විශාල වශයෙන් හානියක් දකින්න ලැබින්නේ අර 2018 වසරේ තිබ්බ හානිය වගේ. අපි ශේෂ්ත්‍රය නිදහස් කරා විලෝපිකයන් ඒ වගේම ඒ ජෛව විද්‍යාත්මක මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෛරස් මේ මුදා හැරලා තියෙනවා. පොඩි පොඩි තැන්වල මේකට ඇති වෙන්නේ හේතුව තමයි මේ වගාව පහුවෙච්ච එක. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් බතික් අත්‍යන්තර දිසා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ අත්‍යන්තර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන සම්බන්ධයෙන් කරුණු නිරීක්ෂණය කිරීමට මඩකලපුව ප්‍රදේශයේ සංචාරක නිරත වී තිබෙනවා. ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ 14 වන නිලධාරී පාඨමාලාවේ උපාධි ප්‍රදාන උත්සවයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නෙළුම්පොකුණ රගහලේදී පැවැත්වුණා. හැටනගරේ සිට අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් එම මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු ගැටනාකාරී අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මධ්‍යම අප්‍රිකාවේ සාමසාධක රාජකාරිය නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලකණිය මගින් බුද්ධි තුරුතුරු නිරීක්ෂණය සහ මුදවා ගැනීමේ විශේෂ මෙහෙයුම සිදු කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාමසාධක දූත මණ්ඩලය විසින් සිය ප්‍රශංසා වෙක් කර තිබෙනවා. දැන් සියත පිටිය. මෙවර LPL තරගාවලියේ අවසන් පූර්ව වටේ තරඟ හෙට සිට ආරම්භ වෙනවා. මේ අතර කොලඹෝ කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය කඩුලු 6කින් ජය ලබා ගැනීමට කොලඹෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ලංකා ප්‍රීමියර් ලීග් 2020. Win together.
කාසිය වාසිය දිනු කලම්බු කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දඹුල්ල වයිකින් කණ්ඩායමට ආරාධනා කළා. එහිදී සමිත් පටෙල් නිරෝෂන් දික්වැල්ල සමගින් එක්ව ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. එහිදී ලකුණු 26ක් ලබා සිටි සමිත් පටෙල් පොයිස් අහමඩ්ගේ පන්දුවකට දැවී ගියා. දෙවන කඩුල්ලට පිටියට පෙවිසි උපුල් තරංගහට ඊයේ දින කිසිදු ලකුණක් නොලබා දැවී යාමට සිදු වුණා. අනතුරුව තරගයේ වැඩි වගකීම අතට ගත් ඇන්ජලෝ පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 94ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගුවා. ඊයේ දින විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා 6 පහර 2ක් සහ 4 පහර 4ක් සමගින් නොදෙවි ලකුණු 74ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 40කට ලකුණු 65ක් රැස් කළා. දසුන් චානක නොදෙවි ලකුණු 28යි. පන්දු යෙවි මෙදී ක්වයිස් අහමඩ් කඩුලු 2ක් දවා ගත්තා. ඒ අනුව දඹුල්ල වයිකින් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දෙවි ලකුණු 203ක් රැස් කළා. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පෙවිසි කොළඹ කිංග්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් හට ලකුණු 3ක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස දැවී යාමට සිදු වුණා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ලෝර් ඉවන්ස් තරගයේ 7 වන පන්දුවාරයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ලකුණු 53ක් ලබා සිටියේදී තරගයෙන් ඉවත් වීමට සිදු වුණා. තික්ෂිලද සිල්වා ලකුණු 31යි. තරගයේ 6 වන කඩුල්ලට පිටියට පෙවිසි කොයිල්ස් අහමඩ් අශාන් ප්‍රියංජන් සමගින් එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ වග කීම සියතට ගත්තා. ඒ අනුව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ක්වයිස් අහමඩ් නොදෙවි ලකුණු 50ක් රැස් කළ අතර අශාන් ප්‍රියංජන් ලකුණු 47ක් රැස් කළා. ඒ අනුව පන්දු අර 18යි පන්දු 5ක් අවසන් වෙද්දී කොළඹ කිංග්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දෙවි ලකුණු 205ක් රැස් කරමින් ඊයේ දින තරගයේ ජයග්‍රහණය කළා. තරගයේ වීරයා ක්වයිස් අහමඩ් මේ අතර මෙවර LPL තරගාවලියේ අවසන් පූර්ව වටේ තරඟ හෙට සහ අනිද්දා යන දිනයන් හිදී පැවැත්වෙනවා. මේ වන විට අර්ධ අවසන් පූර්ව වටේ සඳහා කොළඹ කිංග්ස් ජෙෆ්නා ස්ටැලියන්ස් දඹුල්ල වයිකින් සහ ගෝල් ග්ලැඩියේටර් සැන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටින අතර අර්ධ අවසන් පූර්ව වටේ තරඟ දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක ලබන 16 වනදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නියමිතයි. ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තොමියෝ රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව